මෙහෙමයි PCR පරීක්ෂණ යන්ත්‍ර කියන්නේ ඕනෑම වෙලාවක කැඩෙන ඕනෑම වෙලාවක ඒක සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන රසායනාගාර උපකරණ කියන්නේ ඒ ආකාරයේ සේවාවක් සැපය යුතු උපකරණ. නමුත් අපි දකිනවා සමහර අවස්ථාවන්වලදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණ ඕපපාතිකව ඇවිල්ලා විශේෂයෙන්ම මුල් ඒරියාවේ රෝහලේ රසායනාගාරය සම්බන්ධයෙන් අපිට චෝදනා රැසක් තියෙනවා. මේ මුල් ඒරියාව රසායනාගාරය හදන්නේ චීන සමාගමක්. මේ චීන සමාගම ලංකාවට සේවාව සැපයීමට වග කියන්නේ නැහැ. ඒ සමාගම රසායනාගාරය හදලා ඒගොල්ලන්ගේ ගෙදෙට්ට ගිහිල්ලා තියෙනවා. එතකොට මේකේ ලෝකල් ඒජන්ට් එහෙම නැත්නම් ශ්‍රී ලාංකීය වශයෙන් මේකට වග කියන ඒජන්තවරයෙක් ඉන්නවා. ඒ ඒජන්තවරයා රසායනාගාර සේවාවේ මෙතෙක් කාර්යයන් කරපු ශ්‍රම බලකායක් ඉන්න කෙනෙක් නෙවෙයි. ඔහුන්ට මේ සම්බන්ධයෙන් තියෙන අවබෝධය සම්බන්ධයෙන් උත් අපිට සැකයක් තියෙනවා. ඒ වගේම ඔහු ඒජන්ට් කෙනෙක් විදිහට පත් කරපු ක්‍රියාවලිය පිළිබඳවත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මුල් ඒරියාව රසායනාගාරයේ දිගින් දිගටම ඉතා කුඩා පරිමාණයේ රෙපයර් එකක් සේවාවක් අවශ්‍ය වුණත් අපිට චීනය සමග යැපෙන්නට සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම චීන ඒ සඳහා මේ වෙලාවේ ඒ සමාගම වග නොකියන තත්වයකට එහෙම නැත්නම් වගකීමේ බැඳීමක් නැති තත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම මේ මුල්ලේරියා රසායනාගාරයේ දිගින් දිගටම අපි කියන්නේ මේ මේක හදනකොට මිලියන 250ක් වැය කරේ එක වරකදී 1000ක් PCR පරීක්ෂණ කරන්නට පුළුවන් 4000ක පමණ ධාරිතාවකට යන්න පුළුවන් කියලා. නමුත් කවදාවත් අපි 4000ක් කළා නැහැ. ඒ ඒ ඒ රසායනාගාරය සමග අමතරව රසායන ඒ රසායනාගාරයට නවීන PCR යන්ත්‍රයකුත් දීලා තිබියදීත් අපිට වරින් වර මේ PCR රසායනාගාරයේ තියෙන මේ අර්බුදකාරී තත්ත්වය නිසා අපි බලාපොරොත්තු වෙච්ච ධාරිතාව මුල් ඒරියාව රසායනාගාරයෙන් ලැබෙන්නේ නැහැ. ඊට අමතරව අනිකුත් රසායනාගාරවල මහ පරිමාණයෙන් අපිට තියෙන්නේ මේ ප්‍රතික්‍රියක ජාලය නිසි ලෙස කළමනාකරණය කරන්නේ නැති එක. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මේ වනකොට ප්‍රශ්නයක් තියෙනවා. අදාළ ප්‍රතික්‍රියක නිස්සාරක යන්ත්‍රවලට අදාළ ප්‍රතික්‍රියක සුමාන දෙකකට වඩා වැඩි කාලයක් ගුවන්තොටුපල ගබඩාවේ රඳවලා තිබ්බා. ඊට පස්සේ ඒක ගැන අපි පැමිණිලි කරාම ඒ ගබඩාවෙන් ගත්ත ප්‍රතික්‍රියක පාවිච්චි කරන්නට එපා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දීලා දැන් දවස් 10කට වැඩි ඒ ඒ ප්‍රතික්‍රියක අපතේ ගිහිලා තියෙනවා. ඒ ප්‍රතික්‍රියක අපතේ යාමත් එක්කම අපිට විනාඩි 18කින් කරන්නට පුළුවන් නිස්සාරණය මේ වෙනකොට පැය දෙකහමාරකට වඩා වැඩි කාලයක් ගත කරන්නට වෙලා තියෙනවා. ඒකත් ධාරිතාවට ඍජුවම බලපානවා. ඒ වගේම සමහර ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවා නිර්දේශ කරපු සමහර ප්‍රතික්‍රියක මේ තත්වයට ගැළපෙන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරන තත්වයක් අපිට වාර්තා වෙලා තියෙනවා වෛද්‍ය පරීක්ෂණ ආයතනය වගේ තැන්වල. ඉතින් මේ ප්‍රතික්‍රියක පිළිබඳව ඒකාධිකාරයක් ගොඩ නැගිලා හෝ ගොඩ නගාගෙන තියෙනවා සමහර සෞඛ්‍ය අංශවල ප්‍රධානත්වයෙන්. ඒක නිසා කිසියම් කලබලයක් තියෙනවා සමහර තැන්වල. ඊට අමතරව අපේ රසායනාගාරවල දැනට අපිට PCR පරීක්ෂණය සඳහා නිදර්ශකයක් ලැබුණොත් ඒ නිදර්ශකේ අපි පැය 24ක් ඇතුළත වාර්තාවක් ලබා දීම දැනටත් සිද්ධ කරනවා. නමුත් පරීක්ෂණය සඳහා නිදර්ශක පැමිණීම, නිදර්ශක එකතු කිරීම, නිදර්ශක නිසිපිළිවෙලට රසායනාගාරය වෙත යොමු කිරීම කියන එකට කිසියම් ප්‍රමාදයක් හෝ කළමනාකරණ දුර්වලතාවයක් තියෙනවා. ඒක නිසා වාර්තාව ප්‍රමාද වෙන තත්ත්වයක් තියෙන තැන් තියෙනවා. නමුත් පරීක්ෂණාගාරවල එහෙම බිඳ වැටීමක් නැහැ. අපිට දැනටත් 10000ක පමණ ධාරිතාවකට යාමේ හැකියාව තියෙනවා. නමුත් අර රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඒ සඳහා අපිට සහයෝගය දිය යුතුයි ඒ ඒ වෙලාවෙන තාක්ෂණික අඩුපාඩු සකසා ගන්නට.